how to add multi-language feature to WordPress. WordPress වලට multi-language feature add කරන්න පුළුවන් තවත් plugin එකක් තමයි TranslatePress කියලා කියන්නේ. මේ plugin එකයි gtranslate plugin එක අතර වෙනස තමයි gtranslate plugin එකේදී automatic translation එකක් විතරයි වෙන්නේ. නමුත් අපි TranslatePress plugin එකෙන් අපිට පුළුවන් සමහර විට මේ automatic translation එක 100%ක් accurate නැත්නම් අපිට කැමති දෙයට අපි translate කරගන්න පුළුවන් manual translation feature එකකුත් තියෙනවා. මේ TranslatePress plugin එකේ අපිට සාමාන්‍ය විදිහටම WordPress plugin library එකෙන් පුළුවන් install කරගන්න TranslatePress එක. මේ විදිහට search කරොත් ඔයාලට TranslatePress plugin එක පුළුවන් බලා ගන්න. මෙතනින් මම already install කරගෙන තියෙන්නේ. ඉතින් අපි install plugin වලට යා. ඔයාලට පුළුවන් මෙතනින් settings වලට යන්න. plugin එක settings වලට. එහෙම නැත්නම් settings වලට WordPress settings වලට ගිහිල්ලා TranslatePress plugin එක settings වලට access කරන්න පුළුවන්. මේ විදිහට තමයි අපි මෙතනින් configure කරගන්න ඕනේ plugin එක. මෙතන default language එක තියෙනවා. ඔයාලා site එකට use කරලා තියෙන site එක හදන්න use කරලා තියෙන default language එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් translate වෙන්න ඕන මොකක්රි language එකක් add කරගන්න. අපි දැනට add කරගමු German වගේ language එකක්. එතකොට මෙන්න මේ විදිහට en hari de hari විදිහට තමයි language එකේ slug එක වැටෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේක native language name එක අපි yes කරලා තිබ්බොත් language name එක වැටෙන්නේ ඒ language එකමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි German විදිහට English name එක වැටෙන්නේ එහෙම වුණොත් German language එකෙන් තමයි වැටෙන්නේ German කියන එක. ඔයාලට ඒක on කරගන්නත් පුළුවන් ඕන නම් off කර මේ විදිහට default no කරලා තියන්නත් පුළුවන්. අනිත් එක තමයි use subdirectory for the default language. මේ කියලා කියන්නේ ඔයාලට default language එකක් ඕන නම් default language එකට subdirectory එකක් විදිහට පෙන්නන්න ඕන. ඒ කියන්නේ අපේ sample.lk මේ site එකේ නමත් එක්ක slash en කියලා මේක default language එක en නිසා default language එකට subdirectory එකක් ඔයාලට on කරගන්න පුළුවන්. මේක default on වෙලා තියෙන. එහෙනම් අපි මේ විදිහට තියමු. ඔයාලට no කරොත් default language එකට වැටෙන්නේ German වලට convert කරාට පස්සේ තමයි German වලට convert කරාට පස්සේ තමයි එතකොට පස්සේ විතරයි මේක subdirectory එකක් විදිහට වැඩ කරන්න. අපි default විදිහට එක තියමු වෙනස් කරන්න නැතුව. ඊට පස්සේ අපිට පුළුවන් language switch එක customize කරගන්න. අපි language switch එක මේ විදිහටම තියලා අපි location එක දාගමු switch එකේ top right corner එකට. ඊට පස්සේ අපි changes save කරගන්න. ඊට පස්සේ අපි site එකට ගිහිල්ලා බලුවා ඔයාලට පේන ඇති language switch එක on වෙලා තියෙනවා. දැන් අපි මේක German select කරොත් මේක translate වෙන්නේ නැහැ. මොකද අපි තාම manual translation මොකුත් add කරලා නැති නිසා. අපි මුලින්ම ගිහින් manual translation එක add කරගමු. translate site කෙනාට ගිහින් පුළුවන් අපිට manual translate එක add කරගන්න. මෙතනින් අපි මෙන්න මේ page එකේ ඉන්න නිසා දැනට අපි මුලින්ම translate කරන්න ඕන strings මෙතන page එකේ තියෙන strings ඔක්කොම වැටෙනවා. මේ විදිහට අපි මුලින් බලමු අපිට කැමති string එකක් මේ විදිහට select කරලා German වලින් කොහොමද පෙන්වන්නේ කියලා අපි බලන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි German වලින් පේන එක දාලා translation එක save කරගන්නවා. ඊට පස්සේ අපි බලමු ඔයාලට බලා ගන්න පුළුවන් English වල තියෙද්දි hello world කියලා වැටෙනවා. German වල තියෙද්දි මෙන්න මේ විදිහට German වලින් තමයි වැටෙන්නේ. මේක දැන් අපි මේක විතරක් වෙනස් කරගත්තු නිසා ඔයාලට දැනට බලා චේන්ජ් වෙන බලා ගන්න පුළුවන් මේ කොටස මේ string එක විතරයි. මුත් අපි හැම string එකක්ම මේ විදිහට අප්ඩේට් කරන ගියාට පස්සේ ඔයාලට full site එක translate වෙන හැටි බලා ගන්න පුළුවන්. ඔයාලට මෙහෙම කරන්න අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් automatic translation on කරන්න. ඔයාලට පුළුවන් automatic translation කියන එකට ගිහිල්ලා මේක enable කරලා පුළුවන් මේකෙදි මොන ට්‍රාන්ස්ලේෂන් එන්ජින් එකද යූස් කරන්න කියලා. හැබැයි මේකට නම් අපිට ඕන වෙනවා API key එකක් යූස් කරන්න. අපිට මේ link එකෙන් ගිහිල්ලා පුළුවන් ඒ API key එක API key කරගෙන අපිට මේකට enter කරලා automatic translation එක on කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අර විදිහට සාමාන්‍ය විදිහට manual translation එක කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා තව settings වගේක් block protocols කියලා කියන්නේ අතර මේ automatic translation
web crawl එක කට්ටියට search engine වලින් web crawl එද්දි automatically translate කරන්න එපා කියන එක browser block කරන එක තමයි මේකෙන් කරන්නේ. ඒත් එක්කම තව තියෙනවා machine translation එක අපිට limit කරන්න පුළුවන් මෙන්න මේ characters ගන්නකට කියලා. මොකද අපි මේ Google translation එක ඇත්තටම අපි මේ link එකේ කියනවා ඔයාලා බලා ගන්න පුළුවන්. මේ API key එක use කරන්න Google translate වලට ආට ගාණක් pay කරන්න වෙනවා. ඒ නිසා automatic translation එකක් කරොත් මේ ඉදිරි වලට මුලින්ම free trial එකක් තමයි හම්බෙන්නේ. free trial එක ඉවරනට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා payment pay කරන්න. ඔලේ නිසා recommend කරන්නේ manual translate කරනවා නම් විතරක් මේ මේ option එක use කරන්න පුළුවන් ඔයාලට. ऑटोमेटिक ट्रांसलेट करना ना अभी कलिंग वीडियो के दिखा रहा है कि जी ट्रांसलेट यूज़ करने के तमाई रेकमेंड कराएं।